මම ඉල්ලීමක් කරනවා මගේ ෆෑන් පේජ් එකේ ෆේස්බුක් වල YouTube වල ඉන්න හිතමිතුරන්ගෙන් මම ඔබලාට වැදගත් වෙන වීඩියෝ කීපයක්ම ගේන නිසා ඔබ subscribe කරොත් මගේ විජිතරෝණ විජමුණී ඇස්ට්‍රොලොජි කියන YouTube channel එක ඔබට හරි වැදගත් වෙන්න පුළුවන් මම ඒ කියන වීඩියෝ. ආයුබෝවන්. කිස්තු වර්ෂ 2019 සැප්තැම්බර් මාස 8 වෙනිදා ඉඳලා සැප්තැම්බර් මාස 14 වෙනිදා දක්වා සතියේ පලාපල විග්‍රහය මේෂ ලග්නය. ලග්නාධිපති කුජ රවි සමඟ 5 වැන්නේ, බුධ සිකුරු 6 වැන්නේ, ගුරු 8 වැන්නේ, චන්ද්‍ර සනි 9 වැන්නේ, රාහු 3 වැන්නේ. ගමන් කරන මෙම සතිය තුළ විශේෂයෙන් මෙෂ ලග්න හිමියන්ට කිසිම අයුරකින්ම සුබදායි තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැති සතියක්. විශේෂයෙන් රාහුගේ මහදසා අතුරුදසා ගත කරන අයට පමණක් සුබඵල දෙන සතියක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු ග්‍රහය බුද්ධ සමග 5 වැන්නේ සංයෝග වන අතර රවි කුජ 4 වැන්නේ, රාහු 2 වැන්නේ, ගුරු 7 වැන්නේ, ශනි කේතු 8 වැන්නේ, චන්ද්‍රය 8, 9, 10 රාශිවල ගෝචර ගමන යෙදෙන මෙම සතිය වෘෂභ ලග්න හිමියන්ට විශේෂයෙන් සිකුරු මහා දසා, බුධ මහා දසා, ගුරු මහා දසා ගත කරනව නම් අමන සුභපත් සුභඵලත් වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මිතුන ලග්නේ ලග්නාධිපති බුධ සිකුරු සමග සිව්වැන්නේ, රවි කුජ වික්‍රමස්ථානයේ, ගුරු 6 වැන්නේ, චන්ද්‍ර සනි 7 වැන්නේ, රාහු ලග්නේ ගෝචර ගමන යෙදෙන මෙම සතිය තුළ කුජ මහදසා, රවි මහදසා, සිකුරු මහදසා, බුධ මහදසා ගත කරන සියලුම මිතුන ලග්න හිමියන්ට බොහෝ සුභඵල, අදිසි ධනලාභ, දොතරයි වාසන අත්තන සතිය බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. කටක ලග්නේ ලග්නාධිපති චන්ද්‍රයා 6-7 රාශිවල ගෝචර ගමනේ දෙන අතර රාහු 12 වැන්නේ, රවි කුජ ධනස්ථානයේ, බුධ සිකුරු වික්‍රමස්ථානයේ, ගුරු 5 වැන්නේ ගමන් කරන මෙම සතිය තුළ විශේෂයෙන් බුදගේ සිකුරුගේ මහාදසා ගත කරන, ගුරුගේ මහාදසා ගත කරන, සෙනසුරු මහාදසා අතුරු දසා ගත කරන සියලුම කටක ලග්න හිමියන්ට සුභඵල අත්වන හදිසි ධනලාභ, ආර්ථික ප්‍රතිලාභ රසක් අත්වන සතියක් තමන්ගේ දියුණුවට යෙදෙන අලුත් දේවල් ආරම්භ කරන්න ඉතාම හොඳ සතියක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිංහ ලග්නේ ලග්නාධිපති රවි ලග්නේ කුජ සමග සංයෝග වන අතර බුධ සිකුරු ධනස්ථානයේ, ගුරු 4 වැන්නේ, සෙනසුරු 5 වැන්නේ, චන්ද්‍රයා 5, 6, 7 වැනි රාශිවල ගෝචර ගමනේ දෙන මෙම සතිය විශේෂයෙන් නිරාශයෙන් ධනය ලැබෙන ග්‍රහ පිහිටීමක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් සිංහ ලග්න හිමියන්ට ලොතරැයි වාසන අදිසි ධනලාභ ඇතිවන සතියක් බව පෙන්වා දෙන මකන්‍යා ලග්නේ ලග්නාධිපති බුධ ග්‍රහය තවදුරටත් සිකුරු සමග ලග්නේ සංයෝග වන අතර රවි කුජ 12 වැන්නේ, ගුරු වික්‍රමස්ථානයේ, චන්ද්‍රය 4, 5 වැනි රාශිවල රාහු 10 වැන්නේ ගමන් කරන මෙම සතිය අදිදි ස්ථාන මාරු පදිංචිය වෙනස්කම් විදේශ ගමන් ඇතිවන සතියක් බව පෙන්වා දෙනවා. තුලා ලග්නය ලග්නාධිපති සිකුරු ග්‍රහය 12 වැන්නේ බුධ සමග සංයෝග වන අතර
ගුරු දරස්ථානයේ ශනි වික්‍රමස්ථානයේ චන්ද්‍රය 3 4 5 වෙනි රාශිවල රාහු 9 වෙනි ගෝචර ගමනේ යෙදෙන මෙම සතිය විශේෂයෙන් ගුරු මහා දසා, තනසුරු මහා දසා, රවි මහා දසා, කුජ මහා දසා, අතුල් දසා ගත කරන සියලුම තුලා ලග්න හිමියන්ට සුභඵල ගෙන එන සතියක් බව පෙන්වා දෙනවා. අදිසිදල ලාභ, හොමිස් මුදල්, මණික් වාසනාව, නුතරයි වාසනාව ඇති කරන තුලා ලග්න හිමියන්ට මේ සත්‍යතාව වැදගත් සතියක් බව පෙන්වා දෙනවා. උච්චික ලග්නයේ ලග්නාධිපති කුජ දසවැන්නි රවි සමග සංයෝග වන අතර බුදු සිකුරු අයස්ථානයේ 11 වැන්නි සෙනසුරු දනස්ථානයේ චන්ද්‍රය 2 3 4 රාශිවල ගෝචර ගමනේ ඉදෙන අතර රාහු 8 වැන්නි ගමන් කරන මෙම සතිය උච්චික ලග්න හිමියන්ට කුජ මහා දසා රවි මහා දසා ගත කරනවා නම් අතුරු දසා ගත කරනවා බොහෝ සුභ ඵල අත්වන සතියක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ධනු ලග්නය ලග්නාධිපති ගුරු ග්‍රහය මේ කේන්දරයේ ධනු රාශියේ තවදුරටත් උච්චක රාශියේ තවදුරටත් ගමන් ආරම්භ කරන නිසා මෙම සතිය ධනු ලග්න හිමියන්ට ඊතරම් සුබදායි සතියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් බුදු සිකුරු දසවැන්නේ රවි කුජ නවවැන්නේ රාහු වත්තන්නේ ගමන් කිරීම නිසා ගෝචර ඵල දෙන රහතත්ය නොමැති සතියක් නිසා ධනු ලග්න හිමියන්ට මෙම සතිය නිල මුදල් අතින්නම් ඊතරම් සුබදායි සතියක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් කමක් නැහැ. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු 12 වැන්නේ ගමන් කරන කේතු සමග චන්ද්‍රය 12 1 2 වෙනි රාශිවල ගෝචර ගමනේ යෙදෙන රාහු 6 වැන්නේ, රවි කුජ 8 වැන්නේ, බුදු සිකුරු 9 වැන්නේ, ගුරු 11 වැන්නේ ගමන් කිරීම නිසා මකර ලග්න හිමියන්ට මෙම සතිය සෑම අතින්ම කරදර බාධක සහිත සතියක් බව පෙන්වා දෙනවා. විශේෂයෙන් ගුරු මහා දසාවක් අතුරු දසාවක් තියෙන අයට පමණක් යම් තරමකට සුභ ඵල අත්වෙන බව පෙන්වා දෙනවා. ඒක මිශ්‍ර ඵල ඇතිවන සතියක් වශයෙන් තමයි මකර ලග්න හිමියන්ට මෙම සතිය පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන. කුම්භ ලග්නේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය අයස්ථානයේ ගමන් කරන අතර චන්ද්‍රය 11 12 1 ලග්නයේ ගමන් කරන අතර රාහු 5 වෙන්නේ, රවි කුජ 7 වෙන්නේ, බුදු සිකුරු 8 වෙන්නේ, ගුරු දස වෙන්නේ ගමන් කරන මෙම සතිය කුම්භ ලග්න හිමියන්ට විශේෂ ධන ලාභ ඇති කරන සතියක් බව පෙන්වා දෙනවා. ඒ වගේම කුම්භ ලග්නයේ කලින් සතියේ පව කිව්වා පොළවෙන් වාසනාව තියෙන සතියක නිසා මණික් ගණන අයට මණික් පතල් වල තමන්ගේ ක්‍රියාකාරකම් පෙන්වන අයට වටිනා වැණික් සම්පත් හම්බ වෙන නිසා ඒවා හදිසි ධන ලාභනේ. අන්න කුම්භ ලග්න හිමියන්ට පොළවේ පය ගහලා කරන වැඩවලින් භූමිය මාසනාව තියෙන සත්‍ය බව මෙව සතියෙත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මීන ලග්නේ ලග්නාධිපති ගුරු ග්‍රහය තවදුරටත් පුණ්‍යස්ථානයේ ශනි සෙනසුරු දසවැන්නේ චන්ද්‍රය 10 11 12 වෙනි රාශිවල ගෝචර ගමනේ ඉඳලා රාහු 4 වෙනි රවි කුජ 6 වෙනි බුධ සිකුරු 7 වෙනි ගුරු 9 වෙනි ගමන් කිරීම නිසා මිතුන ලග්න හිමියන්ට තමන්ගේ ආගමික විනෝද ගමන් වගේ දේවල් යෙදෙන සතියක් බව පෙන්වා දෙනවා. ඒ වගේම විරඳට වඩා ධාර්මික පැත්තට බරවන සතියක් ඉඳහම් කිරීමේ කටයුතු වල කුජ මහා දසා රවි මහා දසා ගත කරන අයට සුභඵල අත්වන සතියක්. විශේෂයෙන්ම මීන ලග්න හිමියන්ට මෙම සතිය මංගල යෝග උදාවන සතියක්. තෙරුවන් සරණයි.